අයිබෝන් වෙලාව හවස 5යි ඔන්න ඉතින් වෙනද වගේම අදත් අපි මේ ආරම්භ කරන්න හදන්නේ යූත් ආට් බීට්. ඉතින් යූත් ආට් බීට් කියවම දන්නවා ඕගොල්ලෝ ලංකාවෙ ඉන්න වැඩකාරයෝ දක්ෂ නිර්මාණකරුවා නිර්මාණ ශිල්පීන් මේ හැමෝමත් එක්කම කතා කරන ලංකාවේ එකම රූපවාහිනී වැඩසටහන. සහ මතක් කරන්න ඕන අද අපේ 250 වෙනි වැඩසටහන. මොකද මේ වැඩසටහන් 250කින් අපි ලංකාවේ සංගවිලා ඉන්න දක්ෂයන් ඒ වගේම ලංකාවේ ඉන්න ප්‍රවීණයන් අපි අපේ වැඩසටහනට කතා කරලා එයාලගේ අදහස් කොමාරු කරගත්තා වගේම සහ ලංකාවේ සංගවණු දක්ෂතාවයන් ඉන්න සංගවණු කලාකරුවන් මේ හැමෝමත් එක්ක අපි වැඩසටහන් 250ක් ඔන්න කරලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන බොහොමත්ම ස්තුති අපිත් එක්ක වැඩසටහන් 250ක් එක්ක සම්බන්ධ වුණාට සහ ඉස්සරහටත් ලංකාවේ ඉන්න සංගවණු නිර්මාණකරුවන් දක්ෂ කලාකරුවන් එක්ක අපි යූත් ආට් බීට් මේ විදියටම ඕගලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සතුටත් එක්ක අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා අමුතුම කෙනෙක් සහ මේ ටිකක් අර එක විදියකට ඉන්න අමාරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මොකද හැමදෙස්සම මොනව හරි දෙයකට තට්ටුවක් දාගෙන තමයි ඉන්නේ. ඉතින් ඔව් අඳුන්වලා දෙන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න ආදරණීය මගේ සහායිකාව එන්ජි. අයවා අයවා මොරේනි සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. හොඳයි හොඳයි. ඉන්න ඉතින් අද අපි බොහොම අභිමාණයෙන් 250 වන වැඩසටහන ඕගලන්ට ඉදිරිපත් කරන. ඕගලන් දන්නවා යූත් ආට් බීට් කියලා කියන්නේ ලංකාවේ තාරුණ්‍යයට ජවයක් දෙන ලංකාවේ තියෙන එකම යූත් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ගොඩක් ආදරෙන් තමයි අපි මේ වැඩසටහන් 250ම ඔයාලට ඉදිරිපත් කරේ. ඒ වගේම තමයි මේ 250 ඇතුලේ ලංකාවේ හතර වටේම ඉන්න දක්ෂයෝ අපි එකතු කරගත්තා. ඒ වගේම ඒගොල්ලන්ගේ දක්ෂතා ඕගලන්ට අපි නොඅඩුව රස විඳින්න දැනගන්න අවස්ථාව ලබා දුන්නා. ඉදිරියටත් අපි මේ වැඩසටහන මේ විදිහටම වෙනස් විදිහට මේ රිද්මයයි කලාවයි එකතු වෙලා ඕගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රවි කිව්වා වගේ මද දවසේදී අපිත් එකතු වෙලා ඉන්නේ ටිකක් වෙනස් චරිතයක්. හැබැයි රිද්මය කියන දේ බොහොම අපූර්වට ප්‍රයෝජනයට ගන්න චරිතයක්. අපි කැමති සුබ සන්ධ්‍යාවක් කියන ජිමිත් සිරිනන්දන ජිබි අයිබෝන් අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. බය වෙන්න එපා. නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ. අපි මේ මම හිතන්නේ අර ජිමිත් කියනාට වැඩිය මම කැමති ජිමි කියලා කියන්නේ. හැබැයි මේ ජිමිත් කියන එකේ අදහස ඔයාම කියන්නකො. ජිමිත් කියන්නේ ඇත්තටම ඒ කියන්නේ අම්මි තමයි දාලා තියෙන්නේ නම. ඒක සම්පූර්ණ ගැට බෙර අපේ උඩරට බෙර වල පදයක්. හරි. ඉතින් ඔන්න ජිමි ඉන්න අද අපේ ස්ටුඩියෝ එකේ. මේ දැන් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඩ්‍රම්ස් වාදනයක් ඉදිරිපත් කරන්නේ කියන මාතෘකාව නෙමෙයි. අද අපි ඊට හදේ කයක් ජිමිත් එක කතා කරගන්න ශාහසියා කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අත්දැකීම් බහුල ලංකාවේ ඉන්න දක්ෂ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක්. ඉතින් මුලින්ම මම කැමති දැනගන්න ජිමියා මේ කියන්නක කොහෙද ගම්පලාත පාසල් ගියේ කොහෙද අම්මා තාත්තා පිළිබඳ විස්තර ඔක්කොම කියන්න. ගම කියන්නේ මම කුරුණෑගල ඉපදුනේ ඔක්කොම නාරම්මල. අම්මි තාත්ති ඒගොල්ලෝ දෙන්නම ඩාන්සින් ටීචර්ස්ලා රජේ ඉස්කෝලවල. එතකොට සීඅයි ආච්චි ඒගොල්ලෝ රිටයර්ඩ් ඩාන්සින් ටීචර්ස්ලා. මුළු ෆැමිලි එකම සම්පූර්ණ පොඩි කාලේ ඉඳන් ඇහුනේ දැක්කේ ඔක්කොම බෙර ක්ලාස් සම්මිකරණය ඒවත් එක්ක. ඉතින් මේක විතරයි ඇහුනේ. මේ ඕකයි ඉස්කෝලේ ගියේ කුරුණෑගල මලියදේව විද්‍යාලයට. ඊට පස්සේ ඊට කලින් ඕලෙවල්ස් එනකන් රෝයල් ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා මේ ජාත්‍යන්තර පාසලකට ගියා. ඒකෙන් ඕලෙවල්ස් එනකන් කරලා ඊට පස්සේ ඒලෙවල්ස් වලට මලියදේවට ආවා. ඒලෙවල්ස් කරලා හයර් ස්ටඩීස් වලට ආපු ගමන තමයි මේ තාම මෙතන ඉන්නේ. දෙයි ඔයාට මම දැක්ක ඔයාර ජිමි ස්ටුඩියෝ එකට ආවෙලා ඉඳන් මම එන නෑ නෑ එහෙම ගැම්මක මම හිටියේ නෑ. ඇත්තටම නැති වෙලා ගියා ඔයාගෙන් එතන වාඩුනාට පස්සේ. ඔයා දැනත් මම පැය කීයක් අරේට ගියා මෙහෙට ගියා. එහෙම තමයි. කෙනර ඔයාට ඇන්ජියලර සංගීත පිළිබඳ රසවින්දනේ නෑනේ. ඔව් නේද. ඒ කියන්නේ මේ ඔයාලට ඇහෙන්නේ අර නිකන් හරි අමාරු ටකරඩ ගන්නවා. ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට පැය ගණන් ගිහලා කොත්තු කන්න පුළුවන් නේද? මම කොත්තු කන්නේ නෑ. මං කොත්තු කන්නේ. හරි. ඒක තමයි වැඩන්නේ. අපි මේ දැන් ජිමියත් එක්ක කතා කරමු. ඇත්තටම මේ ජිමිත් නමේ හැටියට ගමනක් යනවා. ඇත්තටම සතුටුයි ඒක. ඒ වගේම තමයි වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් කියලා තේරෙනවා. ඉතින් ඒ දේවල් මේ වෙනකොට කරලා තියෙනවා.
ඉතින් තරුණ පරම්පරාව ආදරය කරන ආරාධනා කරනවා අද මේ පැය අපිත් එක්ක ගත කරන්න එන්න කියලා අනිවාර්යෙන්ම රයිට් ජිමියන් දැන් මේ අපිට කියන්නකෝ මේ දැන් අම්මා තාත්තා මේ පවුල් පසුබිම ඔක්කොම ඇවිල්ලා නර්තන ශිල්පීන්නේ නෝ ඇයි යෝ ඩ්‍රම්ස් ම තෝරගන්නේ තුන ඒක හරි අමුතු විදිහට උනේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් බෙර ගහන්න ඉගෙනගෙන ඒ කියන්නේ ගැට බෙර තම්මැට්ටම් ඒ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ගෙදර තිබ්බේ. ඉතින් ඒකත් එක්ක මම ඒක ප්‍රැක්ටිස් කරගෙන 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 එනකොට ඒ කියන්නේ අපේ තාත්ති ඩ්‍රම්ස් ප්ලේ කරලා තිනවා. ගෙදර ඩ්‍රම් සෙට් එක තිබ්බා. ඊට පස්සේ ඉතින් ඉඳගෙන ප්ලේ කරනවා ඔහොම ඉඳලා හදිසියේ එක කාලෙක ඩ්‍රම් සෙට් එක විකුණනවා හරි මොකක් හරි වෙලා ඒක නැති වෙනවා. ඊට පස්සේ සෑහෙන කාලයක් ඒ කියන්නේ ග්‍රේඩ් 8 විතර වෙනකන් ඩ්‍රම් සෙට් එකක් නැතුව මං ඉන්නවා. බෙර ප්‍රැක්ටිස් කරගෙන ඊට පස්සේ ග්‍රේඩ් 8 වගේ වෙනකොට තමයි ඩ්‍රම් කිට් එකක් හම්බෙන්නේ ආයෙත් ඊට පස්සේ ආයෙත් ඕ ලෙවල්ස් වෙනකන් ෂේප් එකේ ඔය සොංග්ස් වලට ප්ලේ කර කර ඉන්නවා ඊට පස්සේ ඔය ඉන්ටර්නෙට් යූසේජ් එකත් එක්ක තමයි ඕ ලෙවල්ස් කියන්නේ 11 වසරෙන් පස්සේ YouTube හරහා ඉතින් ලෝකේ වෙන දේවල් මොනවද කියලා දැකලා 21 වගේ ප්‍රැක්ටිස් කරන්න ගත්තේ අවුරුදු පහක් විතර කාමරයක් ඇතුලේ ප්‍රැක්ටිස් කරපු එක තමයි කරේ. ඔයාම තනියෙන්ම ඔයාම ස්ටඩි කරලා ඔයාම ප්‍රැක්ටිස් කරනවා තනියෙන්. ඔව්. self study YouTube තමයි ඉතින් වැඩි හරිය. right. දැන් මේ දැන් මේ කතාව ඇහුනම මට කියන්න හිතුනේ ඇන්ජි අපි සාමාන්‍යයෙන් අපි YouTube ලංකාවේ බහුතරය YouTube පාවිච්චි කරන්නේ කුණු ගොඩවල් වයන්නේ. නේද? සාමාන්‍යයෙන් අපි මොකක්ද අලුත්ම වැඩේ මොකක්ද අලුතෙන් ලීක් වෙලා තියෙන්නේ කවුද මේ වෙලාවට මේ මේ නැත්ත අපි කතා කරන්න ඕන දේවල් කවුද මොකද්ද අලුත්ම තියෙන ගොසිප් එක ඒ වගේ දේවල් නේ දැන් ඉන්න යූත් ක්‍රවුඩ් එක බලන්නේ ඉතින් ඔන්න හොඳ උදාහරණයක් මොකද මේ අර ඉගෙන ගන්න එක කව ඉගෙන කියන්නේ කොච්චර ඉගෙන ගත්තත් ඒක නැති වෙන්නේ නැහැ නේ මගේ ඉතින් ඇති වෙන්නේ නැහැ නේ අපිට මරණකම් ඉගෙන ගන්න පුළුවන් ඉතින් මේ අවුරුදු 5ක් තිස්සේ YouTube එකේ බලලා ලෙසන්ස් බලලා self studies වලින් තමයි මේ ජිමි මෙච්චර අනිවාර්යයෙන් අම්මගෙන් තාත්තගෙන් උදව් ලැබෙන්නත් ඇති. දැන් මේ අපි පොඩ්ඩක් මේ ඩ්‍රමින් ගැන කතා කරමු. දැන් සාමාන්‍යයෙන් අර හැමෝගෙම ඉන්නවනේ ජිමි මේ ඩ්‍රමින් වල අර ආස චරිත. නෝ. දැන් ඔයාගේ හැම කෙනෙක් කවුරු හරි ඉන්නවා. ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මම ආස කරන ජෝනර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ඉඳන් මම ෆන්ක් මියුසික් වලට හරි ආසයි. අෆ්‍රෝ කියුබන් ලැටින් එතකොට ඒ හා සම්බන්ධ යන එකක් තියෙනවා තව ඒ කියන්නේ ඔයා දන්න ඇති ගොස්පෙල් චොප්ස් කියලා අපි කියනවා ඩ්‍රම්ස් වල ඒක වෙනම කල්ච එකක් ඉතින් ඒක ගැන මම සෑහෙන ස්ටඩි කරා YouTube එක හරහා ඒ බ්ලැක් ඇමරිකන්ස්ලා කොහොමද මේ මේක මේ ට්‍රාන්සිෂන් එක උනේ බ්ලූස් මියුසික් වලින් ඇවිල්ලා ඊට පස්සේ ජෑස් ෆන්ක් ඊට පස්සේ හිප් හොප් R&B වගේ රැප් කල්ච එකක් මේකට එකතු වෙලා ගොස්පෙල් චොප්ස් හැදුනේ කොහොමද චර්ච් එකක් ඇතුලේ ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන්නේ ලොකු කතන්දරයක් එතන තියෙනවා එතකොට මගේ ෆේවරිට් ඩ්‍රමර්ස්ලා වෙන්නේ ඔය ගොස්පෙල් චොප්ස් ආශ්‍රිත පිරිස තමයි එතකොට ඉස්සර මම ඔය ටෝනි රොයිස්ටර් එරික් මෝ එයාට මං සෑහෙන ආසයි මයික් මිචෙල් දෙනින්ගියාම ක්‍රිස් දේව් ඊට පස්සේ ගොඩක් ඉන්නවා තෝමස් ප්‍රිජන් ක්‍රිස් කෝල්මන් එරොන් ස්පියර්ස් ගොඩක් කට්ටි ඉන්නවා එතනින් ඉතින් මට ආසම චරිතේ වුණේ ඉස්සර ඉඳන් කියන්නේ පොඩි කාලේ ඉඳන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්ත කාලේ ඉඳන් එරික් මෝඩ තමයි. එයාත් එක්ක ඉතින් ප්ලේ කරන්න ලැබුණා ඒක තමයි ඉතින් අපි අද්දගෙන පොඩ්ඩක් අපි ඒ අද්දගෙන අපි පොඩ්ඩක් කියමු නේද අපි කියනට වැඩි ඒක ඔයාම කියන එක සෑහෙන හොඳයි 2017 වල ලංකාවේ ලොකුම බෙර සම්බන්ධ ෆෙස්ටිවල් එක කරා රකිත අයියා කවුද දන්නා රකිත වික්‍රමරත්න නාද්‍රෝ ඇනිවර්සරි එකට ඒ කරපු ෆෙස්ටිවල් එකේ මම හිතන්නේ නැති වෙලාවක මට මැසේජ් එකක් එනවා රකිත අයියාගෙන් මේ එරික් මෝ එනවා කියන එක. ඒ කියන්නේ අපි හදිසිය කතා කරගෙන ඉන්නකොට හිතපු නැති මොහොතක තමයි එරික් මෝ එන්න එහෙන් මෙයා වෙන්නේ. එතකොට මම මේ මැසේජ් එක දැක්කට පස්සේ මට ඉතින් හිතා ගන්න බැරි වෙනවා මොකද මං එරික් මෝට පුදුම ආසයි ඉස්සර ඉඳන්. ඊට පස්සේ ස්ටේජ් එකේ අපි එකට ප්ලේ කරන්න හම්බුණා ඒකට එක ස්ටේජ් එකේ ඩ්‍රම් කිට් එක අපි ප්ලේ කරා. ඉතින් ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. හීනයක් තමයි ඉතින්. හීනයක් තමයි. මම හිතන්නේ මේ වීඩියෝ එක මම හිතන්නේ අපේ අන්තර්ජාලයේ තිබ්බා. තියෙනවා. බලන්න පුළුවන් මේ වීඩියෝ එක කොහොමද දෙන්න එක ස්ටේජ් එකේ
ප්ලේ කරන්න කියලා. රයිට්. ඉතින් I think අතරම අපිට ආරම්භරයි. මොකද මොකද කියන්නේ මේ එහෙම අවස්ථා ලැබෙන හැටි කලාතුරකින්නේ. මොකද අර තමන්ගේ ඒ ඉන්න අයිඩල් එකත් එක්ක එක ස්ටේජ් එක ඩ්‍රම් කිට් දෙකක ප්ලේ කරන්න ලැබෙනවා කියන්නේ ඒක මං හිතන්නේ ඒක මාරම ඩ්‍රීම් එකක්. රයිට්. ජිමි දැන් සාමාන්‍යයෙන් අපේ වැඩසටහන බලනනේ පොඩි නංගිල මලිලා සා ඩ්‍රම්ස් ගහන්න ආස කරන අය මේ හැමෝම බලන් ඉන්නවනේ මේක. දැන් මේ අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ ඩ්‍රම් කිට් එකක් කියන්නේ මොකක්ද මොනවාද මේක තියෙන පාර්ට්ස් මොනවාද මේවට කියන විශේෂ නම් මොනවාද මං හිතන්නේ අපි පොඩක් බේසික් අයිඩියා එක බේසික් අයිඩියා එක ඔව් බේසික් අයිඩියා ගත්තොත් බොහෝ දෙනා දන්නවා. ඉතින් අපි පාර්ට්ස් ටික නේම් කරොත් එහෙම මේකට අපි කියනවා මේක බේසික් 5 පීස් ड्रम सेट मेक तमें बेसीक सैटअपी इतकोट मेकट की ना मग इसरा मेक स्नेक मे वापी टॉम्स की इतकोट मे संबंध मे उड़ती टॉम्स रेक् टॉम्स की मेक फस्ट टॉम सेकंड टॉम मे बीमती टॉम मेकट फ्लो टॉम की इतकोट मेक की दुडक मेक स्ने अडिशनल क्वालिटी अमतर सिंबल्स हाई हेट ओ देवल मे सिंबल वाले नमती ना मे सिंबल रईट सिंबल मेक ना अमत मेक ओजोन की लगी मेक क्रैश मे मिथन दिखातीना मेकिंग इकट अपी स्प्लैश मे दिख इकट दम अपना मेक स्टाक इतकोट बेसिक ऐडिया ඔන්න බේසික් අයිඩියා එක ගන්න පුළුවන් වුණා ජිමියගේ මොකද්ද මේ 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 තියෙන මං හිතන්නේ අපේ පොඩක් නංගිල මල්ලිලා ඉන්න පොඩි කට්ටිය ඉතින් ආස හිතන්න පුළුවන් මොනවාද මේ කැලිටි ඩ්‍රම්ස් කැ හරි අපි යන්න හදන්නේ ඩ්‍රම්ස් වාදනයක් බලන්න ජිමිගේ මොකද අපි ගොඩක් කලා කතා කරා වාදනයත් බලලා පුංචි බ්‍රේක් එකකුත් තරන් ගමු මේ යූත් ආබීට් sara resand gangane at paya wage adave masara ya sevar neva sine samada Let me
හොඳයි. ඉතින් ආයිමත් youth art beat එක තමයි ඔයගොල්ලන් එකතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් දන්නවා මේ youth art beat කියලා කියන්නේ ලංකාවේ නිර්මාණය වුණු අලුත් concept එකක්. ඒ කියන්නේ youth එක වෙනුවෙන් නිර්මාණය වුණු අලුත්ම වෙනස්ම වැඩසටහනක් තමයි youth art beat කියලා කියන්නේ. ඒ නිසා ඉතාමත්ම වේගයෙන් අපිත් එක්ක බොහෝ පිරිසක් අත්වල් බැඳගත්තා. ඒකට හේතුව තමයි අපේ ලංකාවේ අස්සක් මුල්ලක් නැර ඉන්න අපේම දක්ෂයින්ම මේ මැදිරියට ගෙන්ව ගන්න අපිට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි ඔවුන් නිරායාසයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න ඔවුනුත් මේ උද්‍යෝගිමත් වුණා. ඉතින් කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ අද අපි සමරන්නේ 250 වන වැඩසටහන ජිමිත් එක්ක. ඉතින් මේ වගේ විශේෂිත දවස්වලට අපි විවිධ අයව කැඳවාගත්තු අපේ මැදිරියට. ඉතින් ඒත් එක්කම 300 වන වැඩසටහන වෙනකොට අපි හිතනවා අපේ concept එක මීට වඩා පොඩ්ඩක් වෙනස් කරන්න. සමහරක් වෙලාවට youth එක වෙනම categorize කරන්න පුළුවන්, teenagers ලව වෙනම categorize කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ රසවින්දනය අනුව අපි අපේ වැඩසටහන වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මං හිතන්නේ ටෙලිවිෂන් ඉතිහාසය තුළ නවමු රැල්ලක් එකතු කරන්න චරණ ටීවී අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. මොකද අපි හැමදාමත් ඔබේ නුවණට තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසාම අපි බලාපොරොත්තු වෙනවා තව තවත් ඉස්සරහට මේ රිද්මය කලාව මේ වෙනස් කරගෙන ඒ වගේම ඒ කලාවට හොඳ ප්‍රගමනයක් එකතු කරන්න තව මතු પરම්පරාවක ඒ ප්‍රගමනයත් එක්ක ඈඳා ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයට ඔබ අපේ පිටුපසින් ඉඳගෙන අනිවාර්යයෙන්ම අත්වලක් වෙයි. ඔබේ ප්‍රේක්ෂක ආදරය ප්‍රතිචාරය හැම වෙලාවෙම අපිත් එක්ක ඉඳී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේම දක්ෂ පරපුරක් අපි ඉදිරියේදීත් ඉදිරි වැඩසටහන්වලදීත් ඔබට වෙනස් විදිහට වෙනස්ම තේමාවකින් වෙනස්ම concept එකකින් ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. Right. අද ඉන්නේ ජිමිත්. ඉතින් බෙර ඩ්‍රම්ස් සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරගෙන ඉන්නේ. ඒත් එක්කම ජිමිත්ගේ කතාව ඇහුවාම මට හිතුණු දෙයක් තමයි එයාට හොඳ ඉන්ස්පිරේෂන් එකක් තිබිලා තියෙනවා මේකත් එක්ක සම්බන්ධ වෙන. විශේෂයෙන්ම පවුලත් පවුලෙන් ලැබුණු ආభాෂය මම හිතනවා ඒකට ගොඩක්ම බේසික් වෙන්න ඇති කියලා, හොඳම රීසන් එක වෙන්න ඇති කියලා. වඩාත් වැදගත්ම දේ තමයි self studies කියන එක. අවුරුදු පහක් තුල ස්ටඩි කරලා අද වෙනකොට මේ තැනට ඇවිල්ලා තියෙනවා. ඔයාගේ විශේෂම දේ තමයි ඔයා අල්ලලා තියෙනවා මේ ඉන්ටර්නැෂනල් මාකට් එක. එතකොට තරුණෙක් විදිහට, ඒ කියන්නේ ඒ අයව ඒ අයත් එක්ක එකට ඉඳගෙන ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් ඔයාට ලැබිලා තියෙනවා ඔයාගේම ස්ටඩීස් වලින්. එතකොට ඒ වගේ මට්ටමකට රීච් කරන්න පුළුවන් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඔයා හිතන්නේ කන්සිඩර් කරන්න ඕනේ මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ? කන්සිඩර් කරන්න ඕනේ අංක එක patience. හරිද? patience නැතුව අපිට මොනවත් කරන්න බෑ. ඒක මොකද ලංකාවේ ආයත අඩුම එක. ඒකේ ඒ කියන්නේ සෑහීමකට පත්වලත් අමාරුයි. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරන හැම වෙලාවකම හිතන්න ඕනේ, අපි හිතන්න ඕනේ නෙමෙයි, මේක හිතෙන්න ඕනේ. කොහොමත් අපි මදි කියන තැන තමයි ඉන්න ඕනේ. ඉතින් ඒකට යන කාලය අර එකපාරම අපිට නිකන් ප්‍රැක්ටිස් කරපු පළියට එහෙම තැනකට එන්න අමාරුයි. ඒකින්ද patience තියෙන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්නත් patience තියෙන්න ඕනේ. මේ සියලුම දේ යන්නේ අපේ මසල් මෙමරි එකත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඩ්‍රම්ස් ගහනවා කියන එක ඇහෙන් දැක්කට ලේසි දෙයක් කියලා. මොකද ඒක ඉඳගත්තම තේරෙනවා මේ කකුලෙන් එක දෙයක් වෙන්නේ, මේ කකුලෙන් තව දෙයක්, මේ අතින් තව දෙයක්, මේ අතින් තව දෙයක්. කියන්නේ අපි කාටවත් මේ අතින් මෙහෙම රවුමක් අඳින ගමන් මේ අතින් කොටුවක් අඳින්න කිව්වොත් මං හිතන්නේ සාමාන්‍ය කනෙක්ට ඒක කරන්න බෑ. දැන් try කළාද? ඔය අමාරු. ආ කරන්න බෑ. කරන්න බුදු. ඒක කරන්න බෑ. ඒ කියන්නේ ඒ හැමදේම ප්‍රැක්ටිස්. ඒ කියන්නේ අපිට නිකන් ප්‍රැක්ටිස් කරන්න නැතුව කිසිම දෙයක් ඒ කරන්න බෑ. මසල් මෙමරි එකට ඒ දේ ගියාම ඒකට යන්න කාලයක් යනවා. අපි ප්‍රැක්ටිස් කරන්න ඕන විදිහක් තියෙනවා. අංක එක patience. ඉතින් patience එක ප්‍රැක්ටිස් කරලා ආවට පස්සේ ඉන්ඩස්ට්‍රි එකකට අපි ඇතුල් වුණාට පස්සේ ඒක ඉන්න ඇත්ත එක වැඩ කරන්නේ කොහොමද? ඒ දේවලුත් බලපානවා. ඒ හැම දෙයක් එක්කම තමයි ඒක ගමන ඩිසයිඩ් වෙන්නේ. ඉතින් අදාළ පුද්ගලයාගේ ඉතින් මේ ප්‍රැක්ටිස් කරලා හොඳ ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන් සමහරලාවට කියනවා යා අයියෝ යා හරි නෑ මේ ඩිසිප්ලින් හරි නෑ. අනිත් එක ප්ලේයින් වල ඩිසිප්ලින් තියෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ප්ලේ කරන දෙයට වැඩිය ප්ලේ නොකරන්න ඕනේ කොතරද කියන එක. මොනේ පොඩි අමාරු ප්‍රශ්නයක් අහන්නයි තෝ ජිමියයි. පොඩි අමාරු ප්‍රශ්නයක්. සාමාන්‍ය මන් දන්නේ මේක කොහොම උත්තර දෙයිද කියලා. මේ ලංකාවේ දක්ෂම දක්ෂතම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් නේ ඔබ. එහෙම කියලා කියනවා. ඔව් එහෙම කියලා කියනවා. පිළිගන්න වෙනවා. ඔබට සාපේක්ෂව අපේ ලංකාවේ ඉන්න අනිත් ඩ්‍රමර්ස් ලගේ තව හැදෙන්න ඕන දේවල් මොනවාද?
එහෙම කියන්නේ කොහොමද? ඒකද මගේ අමාරු ප්‍රශ්න. මං කියන්නේ සාමාන්‍ය ඕවරෝල්. දක්ෂම පිරිසක් ඉන්නවා ලංකාවේ. මම මාරම සතුටුයි අපේ ලංකාවේ ඩ්‍රම් කොමියුනිටි එකක් ඉන්නවා. ඒක රකිදායට සෑහෙන තෑන්ක් කරන්න ඕනේ මේ කොමියුනිටි එකකට එකතු කරලා දුන්නට අපිට බෙරෆෙස්ට් එක හරහා ඒ ඔක්කොම එකතු වෙලා ඔව් මේ හැමෝම හැමෝටම හෙල්ප් කරගෙන යනවා මාර ටැලන්ටඩ් ඩ්‍රමර්ස්ලා සෙට් එකක් ලංකාවේ ඉන්නවා. මේ අර එකම දේ යුනික්නස් එකක් තියෙන්න ඕනේ එක ප්ලේ කෙනෙක්ගෙන් තව ප්ලේ කෙනෙක්ට. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඇහෙන් දකලා කියනට වැඩිය ආ මේ ප්ලේ කරන්නේ ජිමිත් කියලා ඔඩියෝ ට්‍රැක් එකක් අහලා කියන්න පුළුවන් නම් මේ ගහලා තින්නේ ජිමිත් කියලා එයාගේ යුනික්නස් එකක් තියෙනවා. එතකොට ඒක එන්නේ අපි අහන මියුසික් එතකොට අපි අපේ ඐඩෙන්ටිටි එකක් තියෙන්න ඕනේ අපි ප්ලේ කරන දේවල් වලනේ. ඒ සද්දේ ඒ කියන්නේ අර හැමෝම එක වගේ වුණොත් ඒක කිසි ගැතියක් නැහැ. ඒ යුනික්නස් එක ක්‍රියේට් වුණොත් මං හරි ආසයි ඒක. රයිට්. සමහරවිට ජිමි ඊතර දෙයක්ද සාමම කියන්නේ. ප්‍රැක්ටිස් කියන එක මාර කියන්නේ සෑහෙන්න ඉම්පෝටන්ට් කියන එක කියන්නේ තමන්ගේ කියන්නේ ඒ ස්ටේබිලිටි එක තියාගන්න ප්‍රැක්ටිස් කියන එක. ප්‍රැක්ටිස් කියන එක ඉම්පෝටන්ට්. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකත් එක්ක අනිත් දේවලුත් සෑහෙන වටිනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකත් එක්ක දැන් මං කියවගේ patience ප්‍රැක්ටිස්. එතකොට feel අපි ප්ලේ කරද්දී ඔය කියන්නේ නිකන් කටවචනේ feel එක කියලා. එතකොට feel එක අපිට ප්‍රැක්ටිස් කරන්න බෑ. feel එක කියන එක අපි අහන මියුසික් වලින් තමයි අපේ ඇඟින් එක එක්ස්ප්‍රෙස් වෙන්නේ. අපේ කනට වැටිලා තියෙන දෙයක් තමයි අපිට එළියට දාන්න බුණෝ. ඒක තමයි ඔය ඉම්ප්‍රොයිසින් ඒ හැම දෙයක් එක්කම මේ feel එක අහන මියුසික් ප්‍රැක්ටිස් ඒ හැම දෙයක්ම තමයි ඉතින්. Right. මොකද අනිවාර්යෙන් අර අපි ඕනම වාද්‍ය භාණ්ඩයක් ගත්තට පස්සේ ඒ අර ඒකේ රහ තියෙන්නේ ෆීල් එකේනේ. ඔව්. කියන්නේ සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඩ්‍රම්ස් ගත්තම අම්මෝ මාර කරදරයක් මේකේ ශබ්ද වැඩි දැන් විනාඩි 5කට 10කට විතර කලින් මේ මගේ ඉහා පැත්තේ ඉන්න මේ සහෝදරිය එළියට ගියා හංගින්න බෑ කියලා. මම ගියේ ඔයා ප්ලේ කරපු ඉන්න නැතුව එළියගේ කිසි අවුලක් නැහැ. ප්ලේ කරනකොටත් ඉතින් රස විඳින්න පුරුදු වෙන්න ඕනේ හැමදේම. මම මොකද උඩ බල ගත්තත් වට්ටක් අගේ වෙනන්නේ ඩ්‍රම් සෙට් එකේ. ඇත්ත. ගන්න බලුවගේ. ඔව් ගන්න. මොකද අර ජීවි කිව්වාගේ අනිවාර්යම ෆීල් එක කීර එක තියෙන්න ඕන හැම ඉන්ස්ට්‍රුමන්ට් එකේම. මොකද ඩ්‍රම්ස් හෝ වේවා මොන යම් හෝ ඉන්ස්ට්‍රුමන්ට් එක ෆීල් එක උඩ තමයි මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙන රහ එළියට එන්නේ. අනිවාර්ය. මේ අපිට පොඩි රහ කෑල්ලක් ගහලා පෙන්නන්න. රහ කෑල්ල. ඔව්. මොනවාගේ රහ කෑල්ල? දැන් මේ එක ඇහුවට පස්සේ මට හිතුණා ජිමිගේ මෙහෙම අහන්න දැන් සාමාන්‍යයෙන් ඩ්‍රම් කිට් එක වාදනය කරන බේසික් ග්‍රූව්ස් තියෙනවානේ මේ බීට්ස් ගත්තොත් මේ හැම දෙයක්ම තියෙනවානේ අපේ බලන් ඉන්න අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො ජිමි මොනවාද මේ බීට්ස් කොහොමද මේවා කැටගරයිස් වෙන්නේ මොන වගේ කවුන්ට්ස් වලටද යන්නේ එහෙම පොඩි පොඩි බේසික් අයිඩියා එකක් ඔව් ඒ කියන්නේ බීට්ස් කියන එකටත් වැඩිය අපි ටයිම් අපි කියනවා 4-4 කියනවා 3-4 කියනවා ඒ දෙක තමයි 6-8 ලංකාවේ වැඩියෙන්ම අපි අහන දෙක තමයි මං හිතන්නේ 4-4 and 6-8. ඔව්. ඒකවල 4-4 6-8 3-4 එකෙන් හැර මං හිතන්නේ සින්දු අහලත් ගොඩක් අඩු ඇති. 7-8 කියන එක අපේ ඔරියන්ටල් මියුසික් වල ගොඩක් තියෙන නිසා ඇහිලා පුරුදුයි. ඔය කවුන්ට්ස්
අපි කවුන්ට් කරන විදිය තමයි දැන් 4 4 නම් 1 2 3 4 එතකොට 6 8 නම් sorry 3 4 ගමු 1 2 3 1 2 3 6 8 නම් 1 2 3 4 5 6 1 2 3 4 5 6 එතකොට ඒ බාය එකක් ඇතුළට වැටෙන නෝට්ස් ප්‍රමාණයත් එක්ක අපේ ටයිම් සිග්නේචර් එක වෙනස් වෙනවා ඒක ටිකක් complicated topic එකක් beats ගත්තොත් ඉතින් ඔය back beats කියලා කියනවා අපි back beat එකක් කියන එක explain කරොත් අපි හිතමුකෝ අපි hi hat එක play කරනවා මෙහෙම ඒක අපි count කරනවා මෙහෙම 1 e and a 2 e and a 3 e and a 4 e and a 1 e and a 2 e and a 3 e and a 4 e and a 1 e and a 2 e and a 3 e and a 4 e and a එතකොට අපි මේක ගහනවා 1 e and a 2 e and a 3 e and a 4 e and a එතකොට 1 e and a 2 e and a 3 e and a 4 e and a kick එක ගහනවා 1 එකේ 3 එකේ 1 e and a 2 e and a 3 e and a 4 e and a snare එක ගහනවා 2 එකේ 4 එකේ 1 e and a 2 e and a 3 e and a 4 e and a high hat එක ගහනවා 1 and 2 and 3 and 4 and 1 e and a 2 e and a 3 e and a 4 e and a 1 e and a 2 e and a 3 e and a 4 e and a එකට කියන්නේ බේසික් 4-4 බැක් බීට් එකක් තමයි මම ඒක ගහුවේ. ඕක තමයි ඉතින් තියෙන බේසික්ම බීට් එක. රයිට් ඔන්න ඒක තමයි බේසික්ම බීට් එක. ඉතින් එතනින් එහාට දෙයක් ජිමිගේ ඉගෙන ගන්න ඕන නම් කොහොමද ඉගෙන ගන්න ඕන? ඔව්. ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපි කන්ඩක් කරනවා ලෙසන්ස් අපේ ඇකඩමි එක තියෙන අනුගේවඩ ඇකඩමි ඔෆ් පර්කෂන් රකිත අයියාමම එතන සෑහෙන පිරිසක් සහ සෑහෙන ස්ටුඩන්ට්ස්ලා පිරිසක් ඉන්නවා විත් එක්ක එතෙන්ට ඕගලන්ට අපේ Facebook Instagram pages සරහා සම්බන්ධ වෙන්න පුළුවන් contact details ඒ වගේ සියලුම දේ තියෙනවා තියෙනවා මේ එන්න ඇවිල්ලා යන්න නේද ඇවිල්ලා ඉගෙන ගන්න හරි අපි යන්න හදන්නේ පුංචි break එකට හැබැයි break එකට යන්නේ ජිමිත්ගේ තව drums වාදනය බලලගම මේ youth upbeat
right break in passe api aya ekathu wenna youth rb tech ithin hamama danna ada ape 250 wenna wedasaranna mokada wedasaran 250k me vidiyata ogolanta aragena ona kenne lazy pass karak neme mokada me api dennata amatharawa metuwin iha patte inna sahana pirisak me karyata daayaka wenna ohoma balanne pa man wedagath kathawak kiyanne ඉතින් මේ ඉතින් ඒගොල්ලන් අනිවාර්යෙන් මතක් කරන්න ඕන මොකද මෙතන ඉන්න අපේ කැමරා කරුවන් ඒ වගේම අපේ ශබ්ද පාලන ශිල්පීන් නේද අපේ නිෂ්පාදකතුමන් මේ හැමෝම ලොකු වෙහසක් දරනවා මේ වැඩසටහන මේ විදිහට ඕගලන්ට අරගෙන ඉන්න ඉතින් මේ වැඩසටහන 250 ඇතුලේ අපේ ලංකාවේ සැඟවුණු දක්ෂතාවයන් තියෙන දක්ෂ කලාකරුවන් නිර්මාණ ශිල්පීන් අපිට එක සම්බන්ධ වුණා ඒ වගේම ප්‍රවීණයන් අපිට එක එකතු වුණා මොකද එයාලගේ දැනුම මේ අලුතෙන් වැඩ දාන වැඩ කරන අයට ගොඩක් වැඩගත් වෙන හින්දා ඉතින් ඉස්සරහටත් මේ විදියටම දක්ෂ නිර්මාණකරුවන් එක්ක අපේ යූත් ආර්බිට රැස්නන කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම වැඩසටහන් 300 න් පස්සේ ලොකු වෙනස්කමක් වෙන්න තියෙනවා ඉතින් මේ වෙනස්කම ගැන අපි දැන්ම නොකේ ඉන්න එක හොඳයි මොකද අපිට තව පොඩි වෙලාවක් තියෙන ජිමිත් එක කතා කරමු රයිට් ජිමි මොනවාද ඉස්සරහට plans ඉස්සරහට කරන්න ඉන්න දේවල් इसरा प्लांस क्या मंग में ड्रम सा संबंध हैदरी मेल मंग ट्रिनिटी गिल्ड हॉल एक्साम्स कर लीना ड्रम सा भी गहाना वगे मैं लिया बुलांग की वन बुलांग ये विना वैत्ता ये तो गोटे है बे मंग मगे प्रोफेशनल करिएगा वैत्ते मई के ना कहते विनो दया मगे में मगे बैचलर्स थी इन लॉजिस्टिक्स वैत्ते तर मास्टर्स या प्लान कर मुनागर ड्रम्स एक् लघुदया अल्टिमेट गोल लघु आसा वक्तिंग वेडगर अन्नोंग अने හරි නෝම ඉදින් වගේද ගන්න වගේද ඒත් ඇත්තටම මේ මට ජිමි දිහා බලනකොට මට හිතුණ දේ තමයි අර ගොඩාක් දේවල් කියන්නේ අධ්‍යාපනයත් හරියට හදාරලා ඒ වගේම තමයි self studies කරලා මේ හැම දෙයක් එක්කම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා මම හිතනවා අම්මගේ තාත්තගේ ඒ තියෙන ආභාෂයත් එක්ක ඔයාව තව තවත් inspire කරනවා කියලා. ඒ support එක ගැන විශේෂයෙන්ම තාත්තගේ support එක ගැන මම දැනගන්න කැමතියි. මොකද එයාත් drama කෙනෙක්. So ඒක ගැන පොඩ්ඩක් අපි විස්තර කියමු. ඔව් support එක කියන්නේ මට හම්බුන ලොකුම support එක gedarin frame කරේ නැ ඉගෙන ගන්න මේක කරන්න මේක කරන්න මේක කරන්න. අපේ අම්මියලා දින්නේ කරන මොන දේ වුණත් හරියට කරන්න. ඒ ගොඩක් දේවල් බදා ගන්න ඕනේ නැ ඒ කරන එක හරියට ගන්න. හැබැයි මාර open minded पेरेंट्स मट हिटी लखनऊ अड्डूंगार एम बनी आप अम्मी खरी क्यूतर तेरेना मगे वे हितला वेलुए मगर हेतु अम्मित डांस इन टीचर के ए टीचिंग एनवायरमेंट तिब्बन निशाई तीन पुट ब्लेस्ड मेक मट की अंदी अने तम अत्रड़ ड्रम्स गान गिदर पैशन अतीन म्यूजिक वर्ल्ड अभी उन्नति मल्ली नंगी किन्नागोलेंगे पाते अन्दे फ्रीडम दिता फोकस करे लकू बट फ्रेम कर लेकिन मुख्य अभी कावर दी अपे मे ड्रमिंग वाल आसाइन ड्रमिंग मंगर किट क्या प्राक्टिस करना इन पुला ඒ ඇයිට ලංකාවේ ඉන්න දක්ෂතම ඩ්‍රම් සාදන ශිල්පියෙක් හැටියට කොයි වගේ උපදේශයක්ද දෙන්න පුළුවන්? ඒ කියන්නේ ඩ්‍රම් කිට් එක ගෙදර තියන ප්‍රැක්ටිස් කරන මේකට ආසහිතන අයට බිගිනර් කෙනෙක්ට කොයි වගේ අයිඩියා? ඔව් දැන් අපි මෙහෙමයි. දැන් YouTube කෙනෙක් එක පාරම ගත්තට අපිට YouTube එකේ තියෙන ලෙසන් එකක් හොයලා පටන් ගන්න හරි ඕඩර් එකක් තියෙන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි ඉම්පෝර්ටන්ට් දේ. YouTube කියන්නේ ලොකු එතන තියෙන සෑහෙන කැපැසිටි එක. ඉතින් ඒකත් එක්ක අපිට ඕඩර් එකක් හොයාගන්න බිගින කෙනෙක්ට අමාරුයි. එතකොට ඉතින් හරි ගයිඩන්ස් එකක් එක්ක යන එක තමයි වැදගත් වෙන්නේ. ඒකත් ඉතින් දැන්
සෑහෙන ටෙක්නොලොජි එකත් එක්ක ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් ඒක ඕන කෙනෙක්ට ගියකම ද YouTube එකේ හොත් එහෙම බිගිනර් ඩ්‍රම් බීට්ස් කියලා සෑහෙන ගොඩක් කෙනා මේ ඉගෙන ගන්න. මේ මන්දනේ මම නම් කියන්නේ self studies සහ ඒ දේ තමයි ඉම්පෝර්ට්ම ගමනක් යනවා. Right. අනිවාර්යයෙන්. හොඳයි. ඉතින් ඇත්තටම ඕනම දෙයක් මං කියන්නේ ඩ්‍රමර් කෙනෙක් විතරක් වෙන්න නෙවෙයි ඕනම දෙයක් කරනකොට අපි self study කියන්නේ අනිවාර්යෙන් වැදගත් වෙන මං හිතන්නේ ඒකට අවශ්‍ය කරන පහසුකම් හැම දෙයක්ම මේ වෙනකොට තාක්ෂණයත් එක්ක අපිට අපේ අතට ලැබිලා තියෙනවා හැබැයි හරිය විදිහට තමයි මේ හැම දෙයක්ම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ ඉතින් ජිමිත් දැන් කියන්නේ කොහොමද දැන් ඔයාට තියෙන compliments කොහොමද දැන් ඔයා වැඩ කරනවා international artists ලත් එක්ක එතකොට ඔයාගේ සමකාලීනයන් එක්ක ඔයා වැඩ කරනවාට experience තියෙනවා හොඳ festival එතකොට ඒ වලින් ලැබුණු compliments මොන වගේද සමහර අය ගොඩක් වෙලාවට බරින්න බලාගෙන ඉන්නවා තවත් සමහරු හොඳ කියනවා තවත් සමහරු විචාරය කරනවා තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ modern art කියන දේත් එක්ක මේ traditional දේවල් සම්බන්ධ කරගන්න එපා ඔය වගේ නොයෙකුත් වට ගැටෙන එන්න ඇති කියලා මම හිතනවා අනිවාර්යෙන් ඒ කියන්නේ දැන් මම මේ industry එකට එනකොට මම සෑහෙන පොඩි ඒ කියන්නේ මට මම degree එක කරන්න ආපු ගමනේ ඉවරුනේ වෙනම පැත්තකින් මේ ඉතින් ඒකට ආවට පස්සේ දැන් අපි කියමුකෝ අවුරුදු 18ක කෙනෙක්ට යා ටීවී එකේ දැකපු කරපු කට්ටියත් එක්ක එකපාරම අසෝසියේට් කරන්න හම්බ වෙනවා එතකොට ඒ මොකද ඒ කියන්නේ හයිප් එක අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ ඒ වෙලාවේ සල්ලි හම්බෙන්න ගන්නවා ඒ එක්ස්පෝෂර් එකත් එක්ක හැබැයි මම සෑහෙන බ්ලෙස් මට එතකොට මම ප්ලේ කරා මහේෂ් දෙනිපිටිය එතකොට උපුල අයියා උපුල මදුසංක රකිත අයියා එතකොට ඒ වගේ ලංකාවේ ඉන්න සීනියර්ම සහ වැඩිම එක්ස්පීරියන්ස් එකක් තියෙන මියුසිෂියන්ස් ලත් එක්ක වැඩ කරලා තියෙන ඒ වගේ කට්ටිය මට ඇසෝසියේට් කරන්න හම්බුණා එතකොට මට එතනින් හම්බුණ ඇඩ්වයිසර්ස් සහ ඒ දේවලුත් එක්ක තමයි ඔය මේ කතන්දරය වුණේ ඉතින් ඒ කියන්නේ ඒක තමයි මේන්ම දේ හරි මම හිතන්නේ ජිමිත් එක්ක තව කතා කරන්න තිබ්බන හොඳයි කියලා හිතන හැබැයි අර වෙලාව යනවා තේරුණේ නැහැ මොකද මම හිතන්නේ අපි මම හිතන්නේ පැයක් කතා කරලා රයිට් ඉතින් අදට මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන්යි ජිමි බොහොම ස්තුතියි අපිත් එක්ක අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා අවසාන වශයෙන් අපි කැමති දැනගන්න ඔබට මේ ගමන ඉන්න ගොඩක් හැ උදව් කරන්න ඇති ඒ අයට ස්තුති කරන්න ඕනමස්තාව ගෙදර අම්මා තාත්තා සීයා එතකොට සීයත් සෑහෙන ට්‍රැඩිෂනල් ලංකාවේ හොඳ ඩාන්ස් කෙනෙක්. ඒ කියන්නේ මට පළවෙනියටම මම ගෙදර ඉන්නකොට කිව්වේ ඇයි ඔයා ඔය ඩ්‍රම් කිට් එක කොහොම ප්ලේ කරගෙන ඉන්නේ? ඇයි ඔයා තම්මැට්ටම ඕකත් එක්ක ෆියුස් කරලා මොනවත් කරන්නේ නැත්තේ කියලා. එතකොට තමයි මම හිතුවේ ඇත්තට මේ ලැටින් මියුසික් එක්ක මේ ලංකාවේ ට්‍රැඩිෂනල් ඩ්‍රම්ස් කියන එක කොච්චර මේ බ්ලෙන්ඩ් වෙනවද කියන එක. එතකොට මේ ඒක තියලා ප්ලේ කරපුවම මේ කවුබෙල් සද්ද තම්මැට්ටමේ දඬු බෙරේ එතකොට මේ ඒ සද්දත් එක්ක ඒකේ මාර මේකක් තියෙනවා. ඉතින් ඒ හැමදේම මට සීයා මතක් කරන්න ඕනේ. ඒක එතකොට මගේ අන්කල්ස් ඒ කියන්නේ අම්මිගේ අයියලා අපි කවුරුත් දන්නවා පියසාර ශිල්පාධිපති සුමදී ශිල්පාධිපති. එතකොට ඒගොල්ලොන්ගෙන් මට මාර ගයිඩන්ස් එකක් හම්බුණා පොඩි කාලේ ඉඳන්. ඊට අමතරව මගේ ඉස්කෝලේ යාළුවෝ ඔගොල්ලෝ ක්‍රූ එක සියලුම දෙනා මෙච්චර කාල වැඩ කරපු ලංකාවේ අති දක්ෂ මියුසිෂියන්ස්ලා සියලුම දෙනා ඉතින් එහෙම හැමෝටම ස්තුතියි හැමෝටම මගේ වටේ ඉන්න යාළුවෝ ඒගොල්ලෝ මට මාර සපෝට් එකක් දෙනවා මේක කරන්න සෑහෙන ටැලන්ටඩ් පිරිසක් ඉන්නවා ඔක්කොටම තැන්කියු රයිට් නංග ඔක්කොටම තැන්කියු කිව්වා ජිමි ඉතින් ජිමි බොහොම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට අපේ 250 වෙනි වැඩසටහනට ඒ වගේම ඉස්සරහට කරන්න යන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා අපි සුභපතනවා ජය වේවා රයිට් එහෙනම් අදට අපි වැඩසටහනින් සමුව අරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ හෙටත් මේ වගේම දක්ෂයෙක් එක්ක හම්බෙන්න බලාපොරොත්තු වෙන මේ යූත් ආර්බිට්